ගලෙන්බිඳු නොවේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් එම ප්‍රදේශයේ ජනතාවගේ මුදල් වංචා කළ බව පවසමින් එහි ආයෝජනය කළ පුද්ගලයන් විරෝධතාවක නිරත වුණා. මාස 8කට ආසන්න කාලයක් මූල්‍ය ආයතනයේ වසාදම ඇති අතර ආයතන හිමිකරු ප්‍රදේශෙන් පලා ගොස් සැඟව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පීඩාවටපත් ජනතාව මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. මුලින්ම ගොඩක් අහට ගස් තියලා ප්‍රදේශයේ මේගොල්ල ආයතනය පවත්වාගෙන ආවා කියලා. ඊට පස්සේ ඒකේ කාකාවක් විදියට ගලෙන්බිඳුන ප්‍රදේශයට මේගොල්ල මේක අරගෙන ආවා. ඊට පස්සේ මේ ඒජ් ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවා චතුරංග කියලා. එයාගේ දන්න කෙන හැම කෙනා අතේම මෙයා පරිවිඩේ යවුවා. මූල්‍ය ආයතනය පවත්වාගෙන මේක රජයේ අනුබද්ධයි මහ බැංකුවේ ලියාපදිංචි කරලා තියෙනවා කිව්වා. ඒ වගේම මෙයා ගලෙන්බිඳුන ලෝය කෙනෙක් ගාව අපිට ඇග්‍රීමෙන්ට් එකක් දුන්නා. ඒ ඇග්‍රීමෙන්ට් එක අනුව බලපුවාම මේක රජය ලියාපදිංචි කරපු ආයතනයක් විදිහට අපි පිළිගත්තා. ඒකෙන් තමයි අපි මුදල් මේකේ ආයෝජනාර පටන් ගත්තේ. ඒතුව මුල්‍ය ආයතන 7ක් මේ ගලෙන්බිඳුන ප්‍රදේශයේ කරගෙන ගියා. මුල්‍ය ආයතන 7ෙම 3/4 පොලිය තමයි දුන්නේ. නමුත් මේ ආයතනයේ 5%ක පොලියක් දුන්නා. රජයෙන් සහ ආරක්ෂක අංශවල ඉල්ලනවා මේ මුදල් ලබා දෙන්න මූලික වෙන්නේ කියලා. ගලෙන්බිඳුන නගරයේ උරුළු ව්‍යාපාරයේ අහිංසක ගොවි ජනතාවගේ මේ වෙනකොට මාස 10කටත් වැඩි කාලයක් කෝටි 150කට වැඩි මුදලක් අරගෙන මේ පුද්ගලයා මේ ප්‍රදේශයෙන් පැනලා ගිහිල්ලා සල්ලි දෙනවයි කියා මිනිස්සු නොමග යවලා හැංගිලා ඉන්නවා. මේ මිනිස්සයා රටින් පැනලා යන්න දෙන්නේ නැතුව මේ මිනිස්සයා නීතිමය මාර්ගයට අරගෙන නීතිමය කටයුතු කරලා මේ මිනිස්සු සියලු දෙනාට මේ මුදල් ටික නැවත ගන්න පුළුවන් ඉදිරිය සකස් කළද? හෙට දෙනවා, නිද්දා දෙනවා, ලබන මාසේ දෙනවා. මාස 10ක්. මේ සල්ලිත් නැහැ, පොලිස් නැහැ, මොනවත් නැහැ. මාස 4යි පොලිස් ගත්තේ. කිසිම විස්තරයක් නැහැ. අපි දන්නේත් නැහැ මොනවත් කතා කරගන්න. ජනාධිපතිතුමා ඇතුළු සියලුම දෙනාගේ මේ සල්ලි ටික ලබා දෙන්න ඉක්මන් කරලා කටයුතු කරන්න කියලා තමයි මම කියන්න දන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.